मगे वीडियो बलप यालुवे मगे वीडियो के कमेंट दाल दिबुना HNB ATM में साली विड्रो करना है ठीक किया लेने किया ला अत मामा मे वीडियो के कराने ये यालुआ वेनुवेन मैंने मे वीडियो के मांग वाला आधे किया लेना वा HNB बैंक के ATM मशीन ने के किंग साली गाना है ठीक मे वीडियो के मूल्य दिला अंतिम में ना कम बल्ब होया आटे तानिया मगी ही ला कागिंग मत आने तो HNB बैंक के ATM मशीन ने किंग साली गाना पुलवा මම මුලින්ම කියන්න ඕනේ HNB බැංකුවේ ATM මැෂින් එකකින් සල්ලි ගන්න එක හරිම ලේසි වෙන බැංකුවල නැති ඔප්ෂන්ස් ටිකක් මේ HNB බැංකුවේ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒවයින් අපිට ගොඩක් ලේසියෙන් ඒ වගේම ඉක්මනින් වාගේ සල්ලි දෙක ගන්න පුළුවන්. ඉතින් ATM මැෂින් එකකින් ඉක්මනට සල්ලි ගන්න නම් ATM කාඩ් එකක් ඕන වෙනවා. ඉතින් මේ ATM කාඩ් එක හැටන් නැෂනල් බැංකුවෙන් ගන්න පුළුවන්. හැටන් නැෂනල් බැංකුවේ ගිණුමක් තියෙන ඔයාට ලේසියෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ATM කාඩ් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්න මුලින්ම ඔයා යන්න ඕනේ HNB බැංකුවේ ATM මැෂින් එකක් ගාවට. ඉතින් ATM මැෂින් එකක් ගාවට ගියාම මෙන්න මේ වගේ තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හොඳින් බලන්න ඔය මැෂින් එකේ එක තැනක නිල් පාට ලයිට් එකක් පත්තු වෙවි නිවෙනවා. අන්න එතනට ඔයා ඔයාගේ බැංකු කාඩ් එක ඇතුළත් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න බැංකු කාඩ් එක ATM මැෂින් එකට ඇතුළත් කරනකොට මේ චිප් එක ATM මැෂින් එක පැත්තට හැරෙන විදිහට තමයි ඇතුළත් කරන්න ඕන. ඉතින් මේ ATM කාඩේ දාපු ගමන් ඔයාට එනවා මේ ගනුදෙනු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය කරන භාෂාව තෝරගන්න අවස්ථාවක්. ඉතින් මෙතනදී අපි සිංහල භාෂාව තෝරගන්නවා හැම දෙයකටම ලේසි නිසා. ඉතින් ඔන්න මම සිංහල භාෂාව තෝරගත්තා. ඊට පස්සේ එන්නේ වඩාත් වැදගත්ම තැන. මෙතනදී අපි අපේ කාඩ් එකට අදාළ PIN නම්බර් එක ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ වගේ ඔයා ඔයාගේ කාඩ් එකට අයිති PIN නම්බර් එක ටයිප් කරාම ඔටෝමැටිකලි යන්නේ ඊළඟ පිටුවට. මෙතනදී අපිට තෝරගන්න ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒත් අපි තෝරගන්නේ මුදල් ගැනීම කියන දකුණු පැත්තේ උඩම තියෙන ඔප්ෂන් එක. ඊළඟට එන පිටුවෙන් අපිට පෙන්වන්නේ අපි කලින් ගත්ත ගාන. ඉතින් ඒ ගානම නම් ආයෙත් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ගොඩක් ලේසියෙන් ඒ ගාන ආයෙත් ගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී වෙනස් ගානක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 42000ක මුදලක්. ඉතින් 42000ක මුදලක් ගන්න මේ රුපියල් 100 කියන එක ඕකේ කරලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා මම මෙතන නැත කියන එක තෝරගන්නවා. ඊළඟට පිටුවෙන් අපින් අහනවා තවත් ඔප්ෂන් එක. වට රුපියල් 1000ක් ගන්න ඕනද 2000ක් ගන්න ඕනද 5000ක් ගන්න ඕනද? ඒ වගේ මැෂින් එකකින් අහනවා ලේසි ගණන් මෙන්න මේ ගණන් වලින් එකක් ඔයාට ගන්න අවශ්‍යද කියලා. ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ 42000ක මුදලක් ගන්නනේ. ඉතින් ඒ නිසා මම මෙන්න මෙතන තියෙන ඔප්ෂන් වලින් දකුණු පැත්තේ යටම තියෙන වෙනත් මුදල් ප්‍රමාණයක් කියන ඔප්ෂන් එක තෝරගන්නවා. ඊට පස්සේ තමයි එන්නේ අපිට අවශ්‍ය මුදල ඇතුළත් කරන දැන. මෙන්න මෙතනදී අවමය රුපියල් 100ක් සහ උපරිම ලක්ෂ 2කට යටත් අපිට අවශ්‍ය ගාණක් ඉල්ලන්න පුළුවන්. ඉතින් මම මෙතන ටයිප් කරන්න ඕන 42000ක්. 42000 ටයිප් කරන්න නම් 42.3ක් ටයිප් කළා මදි. මේ 7 වලට බින්දුත් එක්කම බින්දු 5ක්ම ටයිප් කරන්න ඕන. හරියටම මේ තිරේ 42000යි කියලා පෙන්වන විදියටම ටයිප් කරන්න ඕන. මේ ගාන ඩබල් චෙක් කරලා යටින්ම තියෙන නිවැරදි කියන බටන් එක ටච් කරන්න ඕන. මේ ගනුදෙනුව කරද්දී අපිට රිසිට් පතක් නම් නිකුත් කරන්නේ නැහැ. ඉතින් රිසිට් පතක් නැතුව මේ ගනුදෙනුව කරන්න අවශ්‍යද කියලා ඊළඟ පිටුවෙන් අහනවා. අපිට මුදල් නේ ඕන. ඒ නිසා අපි ඔව් කියලා ටයිප් කරලා ඉදිරියට යනවා. ඉතින් ඔයාට මතකයිනේ ඔයා මුලින්ම කාඩ් එක ඇතුළත් කර දැන අන්න එදෙන ලයිට් එක ආයෙත් නිවිනිවි පත්තු වෙලා ඔයාගේ කාඩ් එක එළියට එනවා. මේ කාඩ් එක එළියට ආපු ගමන් පුළුවන් තරම් ඉක්මනට ඔයා ඔයාගේ කාඩ් එක අතට ගන්න. එතකොටම ATM මැෂින් එකේ මුදල් කවුලුව විවෘත වෙලා එතනින් ඔයාගේ සල්ලි උඩට එනවා. ඔන්න යාළුවනේ මං 42000ක් ඉල්ලුවා. ඔන්න 42000ක් අතට ආවා. ඉතින් මෙතන පොඩි වාසියක් විදියට මාරු සල්ලි වලින් මම මේ මුදල ලැබිලා තියෙනවා. ඉතින් ඒක මට ගොඩක් ලොකු පහසුවක්. මේ වීඩියෝ එක බලන ඔයා ඔයාගේ ATM කාඩ් එකෙන් මුලින්ම කීයක් ගත්තද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම මම කියලා දීපු දෙයට වැඩි දෙයක් ඔයා දන්නව නම් ඒ ගැන විස්තර කරලා යටින් කමෙන්ට් එකක් දාන්න. චෙන් බී බැංකුවේ ATM මැෂින් එකකින් සල්ලි ගන්න කොහොමද කියලා ඔයා හොඳ සවිස්තරාත්මකව ඉගෙන ගත්ත කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙකුට වැදගත් වේවි කියලා හිතනව නම් යාළුවා අතරේ ෂෙයා කරගන්න. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එකේ අඩුපාඩු මම කියලා දෙන විදිය වැරදි එහෙම නැත්නම් ඔයාලට නොතේරෙන දන් ඒ වගේම මම මේ කියලා දෙන විදිය ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. තවත් මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන විස්තරත් යටින් දාන්න. අලුත් වීඩියෝ එකකින් නම්මඩාලි ඉක්මනට එනවා. ජය වේවා.